යි බෝන් කියලා පිළිගන්නවා ටොප්ටෙන් සිංහල චැනැල්ලකට අදත් ඔයාලා හැමෝවම කවුද අකමැති Google වගේ සමාගමක වැඩ කරන්න Google කියන්නේ ලෝකේ දනවත් මාආහිතනයක් හින්දා අපි හිතන්නේ එක වැඩගරන්න ලැබෙන එක අපේ ලොකු වාසනාවක් කියලා අපි අද කතා කරන්නේ Google සමාගමේ වැඩ කරනකොට අපිට අත්විදින්න වෙන අමුතු විදිහයේ දේවල් දහයක් ගැන වීඩියෝකට යන්න කලින් මං වයාලට ආදරයම් මතක් කරනවා අපේ චැනල්ෙ බස්ක්‍රයි් කල නත් ං නිවාර්යම සබස්ක්‍රයිබ කරන්න කිය ියගත් ලයි කල ඔයාලගේ අදහසත් කමෙන්් කරන්න යාලොෝන්ටත් බලන්න අනිවාරයෙන්ම ෂයා කරන්නත් අමත කරන්න නිපාක සේවකයන්ට විවිධ නම්භාවිතා කිරීම ගූගල් සමාගමය සේවය කරන එක එකකාංශවල මැනත්තක් එක මට්ටම් වල සේවකයන් හඳුරුවන්න විශේෂ නම්බාවිතා කරනවා. සෑම සේවකයෙක්ම පොදුවේ හඳුන්ුවන්නේ ගූගල කියන නමින්. අලු තෙන් වලටාපු සේවකයන් හඳුරන්වන්නේ නෝග්ල කියලා නවුගලර් කියන වචනයෙන් තමයි ඒ හැදිල තියෙන්නේ. ඇමෙරිකාවගේ රටක සමලින්ංගි ැසුරක් කියයන්නේ සාමාන්‍ය දෙයක් හින්ද Googleූග සමාගමේ සේවය කරන සමලින්ංගිකායට ගේගලර්ස් කියන නම ඔවුන් පාවිච්චි කරනවා. වැඩිපුර බියර් බොනාය බ්රෝග්ලර්ස් විදිහටත් බල්ලන්න ඇැති කරන්නා සය ඩෝගලස් විදිහටත් සේවයෙන් ඉවත් වුණු සේවකයන් සූග්ල විදිහටත් හඳන්නවා මේ වගේ තව විධ විදිහ නම් ගොඩක් භාවිතාව වෙන කියලා තමයි සඳහන් වෙන්නේ. අංකදක ඔබට ඔබේ මෝටර් රතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේක Googleූග සමාගමේ නීතියක් නම් නෙමි Googleග සමාගම මේ සේවය කරණයට මුහුණ දෙන්න වෙන අබු දෙයක් විදිහට තමයි මේ එක හඳු වන්නේ. Google සමාගම පිහිටල තියෙන්නේ ඇමෙරිකාවේ සැන් ෆරන්සිිස්කෝ කියන නගරී Google වගේ තවත් විශාලා අයතන ගණනාවක් මේ නගරේ පිහිටල තියෙන හින්දා නිවාස සහ ඉඩම්වලමිල ගොඩක් අධිකයි. වර්තමානය නම් ිලදී ගන්න නිවාස නෑ කියල තමයි කියන්නේ ඒ තරම් ජනාකීර නගරයක් විදිහට සැන් ෆ්‍රරන්සිිස් කෝොනගරය හඳුන්න පුළුවන්. ඒහින්දා Google සමාග මේ සේවේ කරන හුඟක් සේවකයන් තමන්ගේ මෝටර් රතය තුළම රාත්‍රිය ගත කරලා පසුදිනේ සේවේයටනවගල තමයි වාර්තා වෙන්නේ ංකතුන! සීයට විස්්සක අමතර කාලය. සීයට විස්සක කාලයකයන්නේ අමතර කාලයක්. හරියට අපි දන්න ඕට එහමනැත්තං ඕටයිම් වැඩගරනාවගේ එකක් තමයි මේක. Google සේවකයන් සේවෙන් පස්සෙ වැඩිපුර සීයට විස්සක වෙලාවක් අලුද්දේවල් ගෙන අත්හදා බලනොලු. ඒ වෙලාව ගොඩක් සාර්ථකයි කියල තමයි සඳහන් වෙන්නේ. මොකද Google සමාගමේ ගොඩක් සාර්ථක සේවාවන් වන Google Adense, Gmail, Google වස් වගේ දවල් හඳුන්වලදීලා තියෙන්නේ මේ අමතර කාලය තුළ ඔවුන් කරපු අත්හදා බැලීම් වලින් කියල තමයි කියන්නේ. අංක හතර වෙනස්ම විදිහේ ඉන්ටව එකක් Google සමාගම සම්ම පරීක්ෂණයට ගියාම අහනම කියල සඳහන්න්න ප්‍රශ්න කිහිපයක් ගැන අපි මුලිම බලමු. ගුවන්න්‍යයානයකට පුුවන්න පුළුවන් ටෙනිස් බෝල ගන කියද. එක්සජජනපදේ වාර්ෂිකව පොත් කියයක් ප්‍රකාශයට පත් කරනුවාද. ෑම වසර්කම එක්සත් ජනපදේ කොන්ඩා කැපීම් සංඛයාව කොපමනක් සිද්වෙනවාද. වැඩි හිටියන් සඳහා ස්වයංක්‍රියය ටෙලරියන්ත්‍රයක් නිර්මාණය කරන්න කොහොමද. පාසල් බස්රතයක් පුරුවන්න අවශ්‍ය ගොල්ෆ් බෝල ගන කියීත. මේව ඇව්වාම කෙනෙක්ට ීළුවක් වගේ හිතන්න පුළුවන්. ඒවුනාට මිනිහෙක්ග්‍ය තාර්ගික බද්ධිය හු හිතන විදිිය ඔහුගේ නිගමන හරිියන්න පුළුවන් සම්භාවිතාවගේ ගඩක් දේවල් මේ ප්‍රශ්නවලින් පරීක්ෂකයන්ට දෙනගන්න පුළුවන් ඉතින් ඒවගේ තාර්කය බුද්ධ තියෙන කෙනෙක් සමාගමය සේවයට ත්තොත් ඒක ඒ සමාගමට ලොකු හයික් වෙනව කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. අංක පහ! නිශ්චිත මාර්ගයක් ආරම්භයේදීම තෝරාදීම. සෑම ගූග සේවකෙක්ම ඔවුන් සේවයෝධ වන මොහොතේම ඔවුන් ගමන් කළ යුතු මාර්ගය ඉහළ නිරධාරින් නිගමනය කරනවා. උදාහරණයක් විදිහට ව්‍යාපාරික අදහස්ථීනය ඉංජනේරුවකුගේ කාර්යයක් කරන්න පුළුවන් අය වශයෙන් විධ කාණ්ඩවලට ඕවුන බෙදවා. So high, nice Uncle... ැ කා්ඩේ තෝරගත්තට පස්සේ නැවතේ කාණ්ඩේ වෙනස් කරන්න නම් අමාරුයි කියල තමයි සඳහන් වෙන්නේ. කාණ්ඩේ වෙනස් කරනවනම් තමන් කලින් හිටපු කාණ්ඩේ කොච්චර ඉහල ැනක හිටියත් අලුතෙන් තෝරාගත්ත කාණ්ඩේ පහළම මට්ටමට තමයි ඔවව ඇතුළත් කරන්නේ. අංක හය! සේවක සමාලෝජනයකින් උසස්ෆීම් පිරිනමීම. සාමාන්‍යෙන් ආයතනයක වෙන්නේ ආයතන ප්‍රධානට අවශ්‍ය කෙනෙක් ඒ තනතුරුවල්ට පත් කරන එක Google සමාගමේ එහම නෙමයි කියල තමයි සඳහන් වෙන්නේ. වසරකට දෙපාරක් විතර සේවකයන් ගැන අදහස් අනෙක් සේවකයන්ගේෙන් විමසනවා. හැබැයි කෞද මොනවද කියන්නේ කියෙලා සේවකයන් දැනුවත් කරන්නේ නන්නෑ. ආයතනේ ඉහළම නිලධාරින් විතරයි මේවා ගැන දන්නේ. ඒ විදිහර ලබාගන්න විස්තරවලින් ලකුණු ලබාදීමක් කරලා ඉහලා ලකුණු ගන්නයට උසස්වීම් ලබාදින ක්‍රියාවලියයක් Google ආයතනය තියෙන කියලා තමයි කියන්නේ. Google සමාගම මේ නීතිරීතිවලට එකඟ වෙලා තියෙන විදිහ සමාගම දියුණුවට කරලා තියෙන කැපිකිරීම් වගේ ගොඩක් දෙවල් වලට තව තවත් ලකුණු හම්බුවෙනවා. ඒ ලකුණු වනුව තමයි ඔුගේ උසස්වීම් තීරණය වෙන්නේ. අංකහත ප්‍රමෝැකටසිි ප්‍රමෝැකට් සිිටම් එකින් වෙන්නෙත් සේවකයන්ට උසස්වීම් ලබාදීමක්. සේවකයන් හොඳ සාර්ථක ව්‍යපෘතියක් හදළ බාරදුන්නාම නිලධාරීන් ඒ ගැන සාකච්ඡා කරලා ඔවුන්ගේ ව්‍යාපෘතිය සාර්ථකත්වය බලලා ඔුන්ට උසස්වීම් ලබා දෙෙනවා. මේ ක්‍රමෙන් සුදු සුපුදත් කලයාන්ට සදු දැන් ලබෙනවා කිය තමයි Google සමාමගම් විශ්වාස කරන්නේ.